ගෙදර කවුද ඉන්නවා? මේක ලෝගුස්ගේ ගෙදරද? ඔව් මහත්තයා. ඇඳ ගන්න. ලෝගුස් ඉන්නවද? දැන් කොහටද ගිහිල්ලා මහත්තයා? මුකුරත් දන්නේ හොයන්නේ. පිලුප්පි සින්නුගේ බයිල සාජ්‍යට කවුද පොල් කොම්බ තමා ගාලා තියෙනවා? අනේ මහත්තයෝ, අපේ මිනිස්සයා නම් ඔය මල සම්යම් බලන්න යන්නේ නැහැ. අනික අපේ මිනිස්සයාට ඔය පොල් කොම්බයක්වත් උස්සගන්න පණ තියෙන එකක් ඈ? ඌ පොල් කොම්බ ගෙව්වා කියලා මම කියන්නේ නැහැ. පිලිප්පු සිනෝගේ කට උත්තරේත් ජෝසප්ගේ කට උත්තරේත් උඹේ මුණියා ගැන කියලා තිනෝ. උඹේ මුණියා තමයි දෙපැත්තට කේලං කී කී යනවා. මට හිතෙනවා උඹේ මුණියා දන්නවා කියලා මේ පොල් කොඹ ගැවේ කවුද කියලා. ඒක තමයි උඹේ මුණිය හම් වෙන්න ආව මම. පොඩ්ඩක් ඉන්න මහත්තයා. යොඳමයි යොඳමයි. යොඳ අලුවා, යොහනගේ අලුවා, රස රස අලුවා. මහත්තයාට ලස්සනට කවි කියන්න පුළුවන් වගේ. කයි නෙවි බයිලා බයිලා. මේ මහත්තයා, අපේ මනුස්සයාට අර කට උත්තරෙන් කරදරයක් වෙයිද මහත්තයෝ? නේ 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 නේ. මුණියට කියාපන් යැත්ත කියන්න කියලා. කෝ මුණිය දැම්ම යයිද? දැම්ම නම් එන එකක් නෑ මහත්තයෝ. කාගෙන් හරි පිනර රා කට්ටක් හම්බුනොත් වරුවකින් එන්නේ නැහැ. ගේනියේ, යුම ළමයි එම නැද්ද? නෑ මහත්තයෝ. ළමයි හදන්න බෙරි හින්දා තමයි මේ අල්ව හදනවා. ශාශාශා ශරි ශරි ශරි. අයියේ, මං කඩේ ගිහින් එද්දි සුසානෝ ඉසබෙලයි මුලිච්චි වුණා. නිකමටවත් මගේ දිහා බලලා hina වුණේ නැහැ. බෝ දකින්න නැතු ඇති. නොදකින්න ස්පොට් වෙලාය. සුසානෝ දැන් ඉස්සර වගේ නෙමෙයි. ඇයි මොකෝ මේ? සුසානෝ මෙයාට මුලිච්චි වෙලා මෙයාත් එක්ක hina වුණේ නැහැ කියන්නේ. මෙයා සුසානෝට ඊරිසියයිනේ. එයාගේ වැරදිමයි මෙයාට පේන්නේ. ඔව් ඉතින් ලේලි වෙන්න ඉන්න කෙනානේ අම්මටත් ලොකු. නගා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා අම්මේ. සුසානට මේ ළඟදී ඉඳලා බයිල පිස්සුවක් කොළුවට ගහලා තමන්ගේ අවස නැයකමුත් අමතක වෙලායි තියෙන්නේ. ඔය බයිල සාජ්‍ය බලන්න ගියයි කියලා ඒකේ වෙනස් වෙන්නේ නැහැ බං. මේරි සුසානෝ කියන්නේ මේ ගමේම ඉන්න ගුණ යහපත් කෙල්ල. මං අර කතාව මුදලාදි මහත්තයාගෙන් ඇහැව්වා. නැන්සිගේ ඉතින් මිනිහක් මැරිලානේ. ඒ අනුකම්පාවටලු ඒක දොහක් මාළු දීලා තියෙන්නේ. ගබ්‍රියලා නම් මයිත් එක්ක කිව්වේ ඒකේ පුරුද්දට මුදලාලි මහත්තයා එන දවසට ඇවිල්ලා අඩුවට මාළු අරගෙන යනවා කියලා. ඒකෙත් ඉතින් වැරද්දක් නැහනේ බං. මිනිහත් නැති එකේ ඒ කියපාය දරු පවුල රකින්න. ඉතින් ලුයිසත් කීයක් කරි හම්බ කරනවනේ හාමිනේ මල් කපලා. ඒකෙන් පුළුව නෑ බං ඔය දරු පවුලක් ගෙනියන්නේ.
ඒකට ඉතින් අපේ වහයි. ඔහෙ ඇවිද ඇවිද රාබිබි කේලම් කී කී ඉන්නෝ මිස. අලු කාලක්වත් මට ගෙනල්ලා දෙනවද? මං අලුව ටිකක් හැදුවේ නැත්තම් අපි කාලත් ඉවරයි හම්මිනේ. හැබැයි මේ ගමේ කොයි එකේ අලුව හැදුවත් ඔය උඹ හදන අලුව වලට තමයි මම මනාප. මම මේනකොට හාමුදුරුවෝ මගේ මනාපෙම් අලුව ටිකක් අදාගෙන ආ. මේ එහෙනම් මේ මේකත් තියාගනින්කෝ. මේ මහන්සියටත් එක්ක. හැබැයි උඹ කොයිකටත් ඩිංගක් ඔය නැන්සි ගැන හෝදිසියෙන් හිටහ. මොකද මේ දවස්වල මුදලාලි මහත්තයාගේ පොඩි වෙනසක් මට පේනවා. මම මැනිකට ඔක්කොම විස්තරේ කියන්න. එහෙනම් මැනික මං ගිහිල්ලා එන්න. හොඳයි. මානුවෙල් උන්නේ ගමෙන් පිට වෙලා යනකොට උඹලගේ ගෙදරටත් ගොඩ වෙලා ගියයි කියන්නේ? ඒ මහත්තයා මට කියලා යන්න කියලා ඇවිල්ලා මුදලාලි. ඈ ඒ වුණාට ගමේ මිනිස්සු කියන්නේ එහෙම දෙයක් නෙමෙයිනේ බා. අර ලෝගු සද්ද දැකලා තියෙන්නේ. උන්නේ උඹලගේ නංගි සුසානොත් එක්ක මිතුරට වෙලා කතා කර කර ඉන්නවා. ඒව හොඳ නෑනේ බං. ඒව හොඳ නෑ. ගමේ මිනිහෙන් නෑ කමක් නෑ. පිට මිනිහෙකුත් එක්ක මෙව වටිනවද? මං අහන්නේ උඹෙන් මෙව වටිනවද? ඒ මහත්තයා ගෙට ගොඩ වෙලත් නෑ මුදලාලි. මිදුලේ ඉඳලා කතා කරලා තියෙන්නේ. ලෝගුසාගේ කට දන්නවනේ. කවදා හරිය උකාගේ කටේ හොරි දාලායි නතර වෙන්නේ. මේ මොන මගුලක්වත් නෑනේ. උඹ උන්නේ හැබු උඹලා ගෙදර එක්කගෙන නොගියා නම් උඹට ලොකු රුදාවක් තිබ්බ උන්නේ හැට රාපවන්න. රාපවන්න. කොළඹ රටේ උදවිය රාවල්ට මනාපයි නේ මුදලාලි. ආ මනාපයි. ඒක තමයි රා කට්ටක් දෙන්නේ නැතුව මුට්ටියම පෝලා හතර ගාතෙන් මෙතන කුදලගෙන ආවේ. මනාපයි. ඒක මටත් හිතා ගන්න බෑ මුදලාලි. රාබුන්ට බෑ කියපු මිනිහා මුට්ටියටම වග කියපු හැටි. උඹේ ප්‍රශ්නේ රා. මං කිව්වේ දැන් උඹලගේ නංගිත් එක්ක එහෙම කතා කරපු එක හොඳ නෑනේ. පිටමනුස්සෙ හොඳ වැඩ දෙව්වා.